ගෙවුණු දින දෙකේදී අහන්නට ලැබුණා පාස්කු ප්‍රහාරය පිළිබඳව ලබා දුන් තීන්දුව පිළිබඳව. මෙන්න එහිදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු පස් දෙනෙක් චූදිතයන් බවට පත් වුණා. මෙන්න අද දිවයින ඉර්දා සංග්‍රහය තමන්ගේ ප්‍රධාන පොත විදියට ඒ හා සම්බන්ධ පොතක් වාර්තා කරනවා. මෙන්න මේ විදියට, වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම්. ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරායි මෙහෙම කියන්නේ. ඒජේඒ අබේනායක ගෙනෙන වාර්තාවක් තමයි අපි මේ තෝරා ගත්තේ. අද දිවයින ඉරිදා සංග්‍රහයේ මුල්පිටුවටයි වාර්තාව ඇතුළත් වෙලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ රාජකාරී පැහැර හැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර වන්දිගම ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන වගෝත්තරකරුවන් අදාළ වන්දි මුද්‍ර නොගොයන්නේ නම් ඔවුන් සතු දේපල ලැබෙන වැටුප්ප විශ්‍රාම වැටුප් තහනම් කිරීමට හැකිවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා සඳහන් කරනවා. ඒ අනුව තමන් වෙත පැවරී තිබූ රාජකාරී වගකීම් සහ ව්‍යවස්ථාපිත වගකීම් පැහැරහැරීමට දඬුවමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 12 වෙනිදා නියම කළ වන්දි මුදල් නොගෙවා සිටීමේ කිසිදු නීතිමය අවසරයක් එම වග උත්තරකරුවන් පස් දෙනාට හිමි නොවන බවත් නීතිය පිළිබඳ විශාරදයක වන ඒ මහතා සඳහන් කළ බව තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත මේ දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට දිවයින ඉරිදා සංග්‍රහයේ මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඒ අනුව අපි තෝරාගත්තේ අද දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන පුවතයි. ප්‍රධාන පුවත ශීර්ෂ පාඨය සඳහන් වන්නේ, වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාගේ වත්කම් තහනම්.